ආයුබෝවන් පක්ෂපාත ભેදයකින් තොරව සත්‍ය ප්‍රථමයෙන් මෙතන කරන්න තියෙන එකම තැන සියත ප්‍රවෘත්ති ආරම්භ කිරීමට සූදානම් මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල 2020 මහා මැතිවරණයේ සියලු ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් ජනපතිගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අගමැති ජනතාවගෙන් යලිත් බලය ඉල්ලයි තරුණයින්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව සජිත් කියයි පාලකින්ගේ ක්‍රියාකලාපේ නිසා රටේ ජනතාවගේ අනාගතය අනතුරේ රනිල් කියයි නීතිය සාධාරණත්වය වෙනුවෙන් මාලිමාවට ඡන්දය දෙන්න අනුර ඉල්ලයි ආසන 130ක් 135ක් විශ්වාසයි 3-2 ගන්න ඉතිරි අය වෙනත් පක්ෂවලින් බැසිල් කියයි රට සෑමතකින්ම කඩා වැටිලා ගොඩ ගන්න පුළුවන් ප්‍රතිපත්තිය තියෙන්නේ අපිට විතරයි පාටලී පවසයි දේශීය පුවත්තයි දැනවදානය මහපතිපුරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. මේ අතර මැතිපුරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනතාවට දැනුම් දී සිටියේ කොවිඩ් පිළිබඳ ඡන්ද මධ්‍යස්ථානයේදී කිසිදු තුපියක් ඇති කරගත යුතු නොවන බවයි. එළඹෙන මහමැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියේ 12න් අවසන් වනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු මහමැතිවරණයට අදාළ රැස්වීම පැවැත්වීම, ඡන්ද ආයාචනා කිරීම, ගෙයින් ගෙට යාම, අත්පත්‍රිකා බෙදීම, ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. අද මධ්‍යම රාත්‍රියෙන් පසු ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ නීති විරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහාය වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් ඡන්ද පොලට එන්න ඡන්දේ දාන්න අපේ ඡන්ද පොල 100%ක්ම කොරෝනා වලින් තුරන් වෙලා කරලා කොරෝනා අවදානම නැතිව 100%ක්ම නැති බවට අපට සහතික වෙන්න පුළුවන් කොළඹ යාපනය ත්‍රිකුණාමලේ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සිව්මහා වාණිජ නගර අතරට එක්කර ආර්ථික කොරිඩෝව නිර්මාණය කරමින් ජාත්‍යන්තර වෙළඳපොළ සමග තර්ක කරන රටක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා පුදජන පෙරමුණෙන් මහා මැතිවරණයට තනක පතින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති ජන හමු මාලාවට එක්වෙමින් දෙදහස් විස්ස පාර්ලිමේන්තු මහමැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජනහමුමාලාවට අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ුණා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තිස්ස මහා රාමයේ නගරයේ පැවති ජනහමුව සඳහා සහභාගී වුණා. ප්‍රදේශයේ ජනතාවගෙන් ජනාධිපතිවරයාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. ඉනතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලුණුකම් වෙහෙර ප්‍රදේශයේ පැවති ජනහමුවක් සඳහාද සහභාගී වුණා. එහි සිටි ජනතාව සමග ජනාධිපතිවරයා සුහද පිළිසඳරකද නිරත වුණා. සූර්යවැව පොදු වෙළඳපොළ භූමියේ සංවිධානය කර තිබූ තවත් ජනහමුවක් සඳහා ජනාධිපතිවරයා සහභාගී වුණා. මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා එහි සිටි ජනතාව මහත් හර්ෂයෙන් යුතුව පිළිගනු ලැබුවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවක් සඳහාද සහභාගී වුණා. එහිදී ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටළු වලට කඩිනමින් විසඳුම් ලබා දෙන බවට ප්‍රකාශ කළා. හුංගම ප්‍රදේශයේ ජනහමුවක් සඳහාද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. එමෙන්ම අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවට සහභාගී වූ ජනාධිපතිවරයාට එහි සිටි ජනතාවගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. මෙවර මහපතිපුරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන රැළිය තංගන්ගල් ප්‍රදේශයේදී අද පැවැතුණා. මේ අතර හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට සුදුසුන් තෝරාපත් කර දෙන ලෙසයි. එනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසන් ජනහමුමාලාවට අද දින තිස්ස මහරාමයෙන් එක්ුණා. අවස් තුනකින් මැතිවරණයක් තියෙනවා. එකා වැදගත් මැතිවරණයක්.
හේතුව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දේ දීලා අමුණාන්සිලා එතුමා 69 ලක්ෂයක් ඡන්දේ දීලා තමයි එතුමාව පත් කරගත්තේ ජනාධිපතිවරයා විසින්. ඉතින් එතුමාගේ ප්‍රතිපත්ති වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අද පාර්ලිමේන්තුව එතුමාගේ පක්ෂයට අවශ්‍යයි. ඒකින්ද අවශ්‍ය වෙන්නේ එතුමත් එකේ ප්‍රතිපත්ති පිළිගන්න එතුමා ක්‍රියාත්මක කරන පිරිසක් ආණ්ඩු පක්ෂයට බලයපත් කිරීමයි. මේ අතර මාතර ප්‍රදේශයේදීද තවත් ජනහමුවක් පැවැත්තුණා. මේ දවස්වල කතාවක් යවනවා Facebook එකේ තියෙනවා මට හොඳටම අසනීප වෙලා කියලා. And then නැගිට ගන්න බැරි තරමට අසනීපයි කියලා. පින්තූරෙකුත් දාලා තියෙනවා මම ඔක්සිජන් දාලා කරින්මින් දාගෙන ඉන්නවා. ඉතින් මම කියනවා මේ මම මහින්ද රාජපක්ෂ. ඔය අසනීප දිනවයි කියන අයට සනීප කරන්නත් මට පුළුවන්කම තියෙනවා අවශ්‍යයි. ඒකින්ද කොරෝනා සමයේ මේ මැතිවරණ ප්‍රචාර කටයුතු සඳහා උරුදුන්න අපිට අවශ්‍ය පාසුකම් සලකා දුන්න සෞඛ්‍ය අංශවල සියලුම නිලධාරීන්ට යුද ගුවන් නාවික හමුදා සහ විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් විශේෂයෙන්ම මාධ්‍යවේදීන් අපිට දුන්න සහාය උරදුන් සියලු දෙනාටම අපේ ස්තුතිය අප පක්ෂයේ ස්තුතිය මේ අවස්ථාවේදී පුදකරන්ඩ මම මේ අවස්ථාවක් කරගන්නවා ඔබට ජය වේවා සමගේ ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන මෙවර මහමැතිවරණය වෙනුවෙන් පැවැත්වෙන සමගේ ජන බලවේගයේ අවසන් ජන රැළිය අලුත්කඩේ ප්‍රදේශයේදී මෙවන විට පැවැත්වෙනවා. මේ අතර සමගේ තරුණ බලවේගයේ විසින් අද සංවිධානය කර තිබෙන සම්මන්ත්‍රණයක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ගමේ තරුණ පරපුරට අවස්ථාව ලබා දීමට තමන් කටයුතු කරන බවයි. සමගී තරුණ බලවේගයේ විසින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු වේ පැවැත්වුණා. සමගී තරුණ බලවේගයේ తాවකාලික මැතිවරණ විද්‍යාවක් නෙවෙයි. අපි ලක්ෂ 10ක තරුණ සමාජිකත්වයක් ගොඩනගන නිර්මල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කරමින් රටේ කුඩාම කුඩා ගම්මානයේ ඉන්න තරුණයාට තරුණියට අප බලවේගයේ ඉහළම තලයට යා හැකි ප්‍රගතිශීලී ඉනිමග නිර්මාණය කරන සවිමත් කිසිම දවසක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ බිහි නොවුණු අලුත් වැඩපිළිවෙළ. සමගී තරුණ බලවේගය දක්ෂයාට සුදුස්සාට සුදුසු තැන ලබා දෙමින් තාරුණ්‍යයේ දසලක්ෂයේ බලවේගය රට ගොඩනගන රට සංවර්ධනය කරන රටේ ආර්ථික වර්ධනයේ සෞභාග්‍යය හැම ජන කොට්ටාසයකටම ජාති ආගම් කුලමල පන්ති දේශපාලන බෙදීම් තොරව බෙදී යන ප්‍රගතිශීලී මාතෘභූමියේ සැබෑ නියමුවන් සමගී තරුණ බලවේගයේ මහා සේනාවයි කියන එක ප්‍රකාශ කරමින් මේ අතර සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ මට්ටකුලී ප්‍රදේශයේ පැවති ජන හමුවේදී ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. මම තමුන්නාන්සේලාට ප්‍රධාන වශයෙන් කරුණු තුනයි කියන්නේ. මේ ආණ්ඩුව පොරොන්දු වුණා මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ විදුලි බිල කපනවයි කියලා. අපේ ආණ්ඩුවක් තුල මාර්තු අප්‍රේල් තමුන්නාන්සේලා ගෙවපු බිලේ සල්ලි ටික ආපහු විදුලි පාරිභෝගිකින්ට අපි ලබා දෙනවයි කියලා මම මේ අවස්ථාවේ කියන්නේ. ඒ වගේම අමතක කරන්න එපා ලාංඡනය දුරකථනයේ දිනවල අපි අපේ ආණ්ඩුව පිහිටවල පළවෙනි පැය 24 තුල තෙල් මිල අඩු කරනවාමයි මහමැතිපුරණේ වෙනුවෙන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ අවසන් ජන රැළිය එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මරතාන ප්‍රදේශයේදී මෙවන විට ආරම්භ වී තිබෙනවා. මේ අතර මත්තේකුඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ වත්මන් පාලකීන්ගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් රටේ ජනතාවගේ අනාගතය පිළිබඳව ඇති සියලු බලාපොරොත්තු බිඳ වැටී ඇති බවයි. මෙතන ඉන්න සියලු දෙනාටම අනාගතය ගැන බයෙන් ඉන්නේ. හැම එක්කෙනාගේම හිතේ මේ ප්‍රශ්නේ තියෙනවා. ඇත්ත වශයෙන්ම ඡන්දයට වඩා හිතේ තියෙන මේ ප්‍රශ්නේ. අනික් අතට දේශපාලඥයන් ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඡන්දෙ දුන්නා ගෝඨාභය මහත්තයාට එයා දේශපාලඥයෙක් නෙමෙයි එයා වැඩේ කරයි කියලා එයාටත් කරන්න බැරි වෙනවා. කියන්නේ මේ 225ම දියවන්න ඕයි ගන්න නැත්නම් කොරෝනා මුන්ට හම්බෙන්න කියලා අපිට බයිනවා. විශ්වාසය නැති වෙලා දේශපාලන පක්ෂේ පා වෙලා අද මේ නිසා ජනතාව තියෙනවා අපි ඡන්ද දෙන්න යන්නේ අපිට මේ ඡන්දෙන් වුමනා නැහැ කාටවත් සෙතක් වෙන්නේ නැහැ අපි ගෙදර ඉන්නවා කියලා මම කියන්නේ කරුණාකරලා යන්න කරුණාකරලා ඡන්ද දෙන්න ජාතික ජන බලවේගයේ විසින් ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් පවත්වන අවසන් ජන පැලීම්
අවසන් ජනරැලිය මාලිකාවත් ප්‍රදේශයේදී මෙවැනි පිටප පැවැත්වෙනවා. මේ අතර ජාතික ජනපද වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ නීතිය සාධාරණත්වය තහවුරු කිරීමට මාධ්‍යවට ඡන්දය ලබා දීමට ජනතාව කටයුතු කිරීම වැදගත් බවයි. අපි දන්නවා අවුරුදු 72ක් හැම මැතිවරණයකදී මෙමම සිගිති මැතිවරණ පොරොන්දු ලබා දෙනු ලැබුවා. මදෙන් හාල් පිළිබඳව, ධාන්‍ය රාත්තල් අටක් පිළිබඳව, 3.50 පාම් පිළිබඳව, නිකම් පොහොර පිළිබඳව, සිරිප්පු දාන කෙනාට සපත්තු දාන එක පිළිබඳව, බත් කාලා ගස් ලැබු කැලක් කන්න දෙනවා කියන මේ වගේ සිගිති දේශපාලන පොරොන්දු ඇති තරම් මේ රටේ ජනතාව දැකලා තිබෙනවා. ඒ සිගිති දේශපාලන පොරොන්දු හරහා අපේ රටේ ආර්ථිකයට ජනතාවට ඇති වී තිබෙන වියසනේ ඇති තරම් මේ රටේ ජනතාව අත්විඳලා තියෙනවා. ඒ නිසා මා හිතනවා තව දුරටත් එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශ්වයට හෝ සජිත් පාර්ශ්වයට අපේ රට පිළිබඳ දැක්මක් නොමැතිකම තමයි පෙන්වුම් කරමින් ඉන්නේ. නීතිය සාධාරණ ඉටු කර ගැනීම සඳහා සටනක් හඬක් අවශ්‍ය නම් අන්න ඒ සඳහා මාලිමාවට ඡන්දය දී. මෙවර මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තුවේ ආසන 130කට අධික ප්‍රමාණයක් දිනා ගැනීමට කටයුතු කරන බවට විශ්වාසය පළ කරන බවත් සිය පක්ෂය ඡන්දය ලබා ගන්නා ප්‍රමාණයෙන් හරි අඩක්වත් විපක්ෂයට ලබා ගැනීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. එයද එම පක්ෂය මැතිවරණයට ප්‍රථමයෙන් කැඳවා තිබූ අවසන් මාධ්‍ය හමුවට එක්වමින් අනිවාර්යයෙන්ම මෙතෙක් මේ රටේ නොතිබිච්ච හොඳ සෞභාග්‍යමත් රටක් හැටියට හොඳ ආර්ථිකයක් ගොඩනගන්න අපි සියලු දෙනාම කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුලින් මේ රටේ ජනතාවට සේවය කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දිය හැකි උපරිම ශක්තිය දෙන ගමන් දැන ගැනීමේ අයිතිය තවත තහවුරු කරන්නත් ඒ වගේම ස්වාධීන කොමිෂන් ඇත්තටම ස්වාධීන කොමිෂන් බවට පත් වෙන්නත් අවශ්‍ය මූලික රාමුවන් කරනවා. අනිවාර්යයෙන්ම තුන්වෙනි මැතිවරණයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතා කෙටි කාලයකදී මැතිවරණ තුනම ජය ගන්නවා. අනිවාර්යයෙන්ම අපි ආසන මන්ත්‍රීදුර 130-135 අතර ගණනක් ගන්නවා. ඉතින් අපේ බලාපොරොත්තු මේ අවසාන දින කිහිපේ ජනතාව අපිට 150ම ලබා දෙයි කියලා. තව අපිට සහයෝගය දෙන වෙන පක්ෂ වලින් මන්ත්‍රීදුර 4ක් හෝ 5ක් ඉන්නවා. අපි දන්නවා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා විශේෂයෙන් උතුරු නැගෙනහිර. ඉතින් ඒ අනුව ඒ අයත් සහයෝග දුන්නම අපිට ලා. නමුත් අපි කැමති කෙලින්ම අපේ සන්ධානයටම 150ක් ලැබෙනවා. සම්බිජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සොයේ පියන අය ඒක මන් දන්නේ. මම කියන්නේ සමස්ත ලංකාවේ ප්‍රතිඵලය නම් අපි ගන්න ඡන්දවලින් අඩක් අපේ දෙවෙනියට ගන්න බෑ. වර්තමානයේ වන විට රට සමාජයේ වශයෙන් පිරිහීමට ලක්ව ඇති බව සම්පී ජනපල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාටලී චම්පික රණවක මහතා පවසනවා. එයද සමගි ජනබල වේග මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සමාජීය වශයෙන් මේ රට ඉතාම බරපතල පිරිහීමකට ලක්වෙමින් තිබෙන බව කියන්න ඕන. සාක්ෂරතාවයේ තිබුණත් දේශපාලන හෝ සමාජමය සාක්ෂරතාවයක් නැති මිනිස් කොට්ටාසයක් බිහි වෙමින් තිබෙනවා. ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී ගුවන්තොටුපළ, වරාය හා විදුලි බල බලශක්ති ක්ෂේත්‍රයේ වගේම අධිවේගී මාර්ග පද්ධතිය හා කොළඹ හා අවට ප්‍රදේශවල වටිනා රජයේ ඉඩම් විකිණීමට පිඹුරුපත් සකස් කළ අවසන් ඉදිරි මාස කිහිපය තුළ අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ රජය විසින් කිසිම විදියකට පියවරක් ගනී කියලා කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ජනතාවට සහනයක් ලබා දෙන්න. අනිත් හැම රටම මේ රටේ පුද්ගලිකාංශයේ රජයේ සේවකයන්ගේ මේ ප්‍රශ්නෙන් ගොඩ එනකම් ආදායම් ආධාරකයක් දෙනවා. අපිට රුපියල් 10,000ක් දීලා තියෙනවා 5,000 දෙකක්. එතනින් එහාට මොකක්ද කරන්න රජය සූදානම් නැහැ. කඳවුරු දෙකයි තියෙන්නේ පැහැදිලිම, සුදු සහ කළු. එකක් වර්තමාන පාලන කඳවුර, දෙක සමග ජන බලවේගය. මේ දෙකින් එකක් තමයි ආණ්ඩුව පිහිටවන්නට යන්නේ. සාම්ප්‍රදායික දේශපාලන කෝණවල ඉඳගෙන අන්ධානුකරණයෙන් තීන්දු ගන්න ගියොත් එීම අපේ රට පිළිබඳ අනුතුරක් තියෙනවා. මේක අපි තේරුම් ගත යුතු වෙනවා. පොහොට්ටුවට 113 මදි වුණොත් යන්න බලාගෙන ඉන්න කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයේ ඉන්න. උතන සමහරක් හිටපු ඇමතිවරු මම කියන්නේ කවුද කියලා ගම්පහ දිස්ත්‍රික්කේ හැම සමහරක් අමාත්‍යවරු කැම්පේන් එක කරන් යන්නේ මොන ආණ්ඩුව ආවත් මමයි ඇමති. ඉන්න මට ඡන්දෙ දෙන්න කියලා. එක්සත් ජාතික පක්ෂයේ සමහරක් ඇමතිවරු මොන ආණ්ඩුව ආවත් මමයි ඇමති කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අනිවාර්යෙන් පොහොට්ටුවත් එක්ක එකහු වෙනවා කියන කාරණේ නෙවෙයි කියන්නේ. නව කොරෝනා ආසාදිතයෙක් ලංකාපුර ප්‍රදේශයෙන් අද වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2822 දක්වා ඉහළ කොස් තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ ගැබිණි මව බිහි කළ බිරිඳාට වෛරසය ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය අංශය තහවුරු කළා.
COVID-19 වෛරසයේ ආසාදනයේ වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ගැබිනි මවක් පසුගිය 31 වනදා දරුවෙකු ප්‍රසූත කළා. ඒ නැගෙනහිර කොළඹ මූලික රෝහලේදී. එයන් වූ COVID ආසාදිතව ප්‍රතිකාර ලැබූ ගැබිනි මවක් මෙරට තුලදී දරුවෙකු බිහි කළ ප්‍රථම අවස්ථාව මෙයයි. කෙසේ වෙතත් අදාළ කුඩා බිරිඳාට COVID වෛරසය ආසාදනයේ වී නොමැති බවටයි සිදු කළ PCR පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ. අදාළ කුඩා බිරිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනයේ වී ප්‍රතිකාර ලැබූ පුද්ගලින් 2514 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 291ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. අදට අපි ඔබෙන් සමු ගන්නවා ඔබට සුබම සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.